तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। සක්කාය දිට්ඨිය දුරුකර ගැනීම පිණිස, මමත්වය දුරුකර ගැනීම පිණිස, ඉවහල් වෙන විදිහට අපි ලෝකයේ පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වන විදිහට ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කිරීමටයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපි බැලුවොතින් සක්කාය දිට්ඨිය දුරු කරනවා කියලා කියන්නේ අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන පහේ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ යථාර්ථය මොකද්ද කියන කාරණාව නුවණින් අවබෝධ කර ගැනීම. එහෙම නැත්නම් ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම නමක්. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවතින දෘෂ්ටිය. පංච උපාදානස්කන්ධ කියලා කිව්වට පස්සේ රූපයත් වේදනාවත් සංඥාවත් සංඛාරයත් විඥානයත් රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් ක්‍රියාත්මක නොවි කිසිම මොහතක කිසිම තැනක කිසිම දැනගැනීමක් කිසිම හඳුනාගැනීමක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි රූප දකින්නවයි කිව්වත්, සද්ද අහනවයි කිව්වත්, ගන්ධ විඳිනවයි කිව්වත්, රස විඳිනවයි කිව්වත්, ස්පර්ශ විඳිනවයි කිව්වත්, සිතුවිලි දැනගන්නවයි කිව්වත්, මේ හැමතැනදම ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පහේ ක්‍රියාකාරීත්වයෙන්. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන පහේ ක්‍රියාකාරීත්වය අපි බොහෝ වෙලාවට අර්ථ දක්ව ගන්නේ කෙනෙක් තුල සිද්ධ වෙන ක්‍රියාකාරකමක් විදිහට, යමෙක් තුල සිදුවෙන ක්‍රියාකාරකමක් විදිහට. අපි රූප කිව්වට පස්සේ අපි ගන්නවා මේ බාහිර රූපය තියෙනවා ඒ වගේ මට්ටමකින් අපි ගන්න. ඒ තියෙන රූපය වේදනා සංඥා සංඛාර ටිකක් සිතින් උපද්දවලා මම හඳුන ගන්න එක තමයි විඥාන. එතකොට අපි ඒ මට්ටමින් අරගෙන සූදානම් වෙනවා නම් සක්කාය දිට්ඨිය දුරු කරගන්න, එතනදී සක්කාය දිට්ඨිය දුරු කරගන්න බෑ. ඒකට හේතුව තමයි ඒ රූප වේදනා සංඥා සංඛාර ටික ගොඩනගෙන කෙනෙක් විද්‍යාමාන වෙනවා. එතකොට ඒ විඥාණයෙන් දැනගන්න අඳුනගන්න කෙනෙක් ඉන්නවා. එතකොට ඒ කෙනෙක් ඉන්නවයි කියන මට්ටමෙන් පරිහරණය කරනකම් මෙන්න මේකම තමයි සක්කාය දෘෂ්ටිය බවට පත් වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ කෙරෙහි ඇතිවෙනව දෘෂ්ටියක් රූපය මම වෙමි. දැන් අපි කල්පනා කරන්නකෝ. එළියේ තියෙන රූපේ මම දකින්නවයි කියනකොට ඇත්තටම අපිට ඇවිල්ලා තියෙන්නේ කොහමද? රූපය මම වෙමි යයි දකින්නේ මමනේ. රූපය මම වෙමි, මම රූපේ වෙමි, රූපය තුල මා ඇත, මා තුල රූපය ඇත. වේදනාව කාගේද? මගේ. වේදනාව මම, මම වේදනාව, මා තුල වේදනාව ඇත, වේදනාව තුල මම ඇත. ඔය කොතනක හරි එක ආකාරයකට හරි බහිනවා. සඤ්ඤාව මමයි, මම සඤ්ඤාවයි, සඤ්ඤාව තුල මා ඇත, මා තුල සඤ්ඤාව ඇත.
සංඛාරේ මමයි මම සංඛාරයයි සංඛාරය තුල මා ඇත මා තුල සංඛාරය ඇත විඥානේ මමයි මම විඥානයයි මා තුල විඥානය ඇත විඥානය තුල මම ඇත මෙන්න මේ විදිහට අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන පහක් කෙරෙහි පුජ්‍යල වශයෙන් ආත්ම වශයෙන් දෘෂ්ටිගත වෙනවා පුජ්‍යලෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා කෙනෙක් විසින් මේක කරනවා කරවනවායි කියන තැනකට ඉතින් ඒ නිසාම අපි ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා මේ සක්කාය දෘෂ්ටිය ඇතුලේ තමයි අපි හැම දිනාම කටයුතු කරන්නේ පුජ්‍යල භාවයක් තුල එතකොට අපි කල්පනා කරන්න ඕන අපි ගොඩක් වෙලාවට නිවන් දකින්නවායි කියලා කියන්නේ අපි ලෝකයේ ඉන්න තාක් කල් අපි හිතාගෙන ඉන්නේ අවිද්‍යාව ඉඳලා අපි නිවන ගැන අර්ථ දක්ව ගන්නේ කෙනෙක් කුට සාපේක්ෂව එහෙම නැත්නම් අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහ පංචපාදානස්කන්ධ මට්ටම තුල සක්කායට කොටු වෙලා කෙනෙක් කොහේ හරි තියෙන නිවන් සැපයක් බලාපොරොත්තු වෙන යන ගමනක් තමයි තියෙන්නේ කොහේ හරි තියෙන එකක් බලාගෙන මොකද්ද කරන්නේ අපි මොනවම හරි කරනවා එතකොට මේ නිවන කියලා කියන්නේ අවබෝධයකින් තොරව අනවබෝධයක් තුල කොහේ කොතනක හරි ඇති බවට අරගෙන එය ලං කරගන්න කෙනෙක් ඇති බවට අරගෙන එය ළඟා කර ගැනීම පිණිස මොනවම හරි කරන එක හැබැයි අපිට අද වෙනකොට තියෙන්නේ මොනවම හරි කර කර ගිහිල්ලා නිවනට ලන්නේ කියන බලාපොරොත්තුවා. අරව කළාම නිවන් යයි. මේවා කළාම නිවන් යයි. මෙහෙම හිටියාම නිවනට යයි. අරහෙම හිටියාම නිවනට යයි. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම තුලම මිසක් නිවීම එහෙම නැත්තම් නිවන සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන කෙනෙක් විසින් හොයාගෙන යන ගමනක් නෙවෙයි නිවන කියලා කියන්නේ. කෙනෙක් ගමනින් නිවන් දකින්න ගමන් කරලා නිවනකට යන්න පංච උපාදානස්කන්ධය තුල මොනවම හරි කරලා පුළුවන්ද නිවන සාක්ෂාත් කරන්න? බෑ නේද? පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැක්කොත් සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු කරන පිළිවෙතක් හැර සක්කාය දිට්ඨිය තුල සිදු කරන පිළිවෙතකින් අපිට නිවන අවබෝධ කරන්න බෑ. එහෙම නැත්නම් මේ නීවරණ ධර්මයන් සමතේකට පත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන අපි බොහෝ දෙනෙක් වරදවලා ගත්ත තැනක් තමයි මේ නිවන් ලබන්න තමයි අපි යන්නේ. නිවන් දකින්න තමයි යන්නේ. ඒ නිසා මේ නිවන් අවබෝධ කරනවායි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවායි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ ඇත්ත මොකද්ද? මොකද්ද පංච උපාදානස්කන්ධය කියනකොට අපිට ඒ ඔළුවට එන්න පුළුවන් පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඒකේ ඇත්ත දකින්න ඕන. හරි, ඉතින් අපි ලෝකේ මට්ටමේදී පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියන මට්ටමකින් තමයි මේකට බහින්න වෙන්නේ නේද? එතනින් පටන් අරගෙන ඒකේ ඇත්ත දකින්නකොට තමයි තේරෙන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන එක තියෙන ධර්මයක් නෙවෙයි. ඒක කොහෙවත් තියෙන ධර්මයක් නෙවෙයි. ඒක පටිච්ච සමුප්පන්න ධර්මයක් කියන එක අවබෝධ වෙන්නේ ඊට පස්සේ. ඒ අවබෝධයටපත් නොවනකම් සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන බුද්ධ ශාසනය අපිට පළවෙනියෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙනකොට සම්මා දිට්ඨියට ඇතුල් වෙනකොට බිඳෙන්න තියෙන පළවෙනි සංයෝජනේ මොකද්ද? සක්කාය දිට්ඨිය. එහෙනම් අපි සක්කාය දිට්ඨිය දුරු නොවන විදිහේ කුමන ප්‍රතිපදාවක් තුල එල්බගෙන හිටියත් කුමන ප්‍රතිපදාවක් තුල බැහැගෙන හිටියත් කුමන ප්‍රතිපදාවක් අනුගමනය කළත් අපිට බුද්ධ ශාසනයට එන්න බැහැ. එහෙම නැත්නම් සම්මා දිට්ඨි නුවණ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බුද්ධ ශාසනය කියලා කියන්නේ
සම්මාදිට්ඨි නුවණ කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරවන ප්‍රතිපදාවක්. එතකොට අපිට තේරෙනවා දෘෂ්ටියක් කියලා කියන්නේ මොකද්ද? එතකොට සක්කාය පිළිබඳ තියෙන දෘෂ්ටියක්. එතන මේ දෘෂ්ටියක් කියන්නේ ඇත්තකට නෙවෙයි. දෘෂ්ටියක් කියන්නේ බැහැ ගැනීමකට. දෘෂ්ටියක් කියලා කියන්නේ යම් තැනකට හිරවීමකට. එතකොට අපි මේ සක්කාය පංච උපාදානස්කන්ධය තුල හිරවීමක් තියෙනවා. පංච උපාදානස්කන්ධය තුල කොටුවීමක් තියෙනවා. පංච උපාදානස්කන්ධයට මැදිවීමක් තියෙනවා. හැබැයි අපි ඒ පංච උපාදානස්කන්ධයේ අත්දැකීම අපි අරගෙන තියන්නේ කෙනෙක් ලබන දෙයක් විදිහටද නැද්ද? රූප දකින්නේ කවුද? කවුද දකින්නේ? දැන් අපේ මට්ටමින් බැලුවොතින් රූප දකින්නේ මම නේද? සද්ද අහන්නේ, ගන්ධ විඳින්නේ, රස විඳින්නේ, ස්පර්ශ විඳින්නේ මම. ඒ නිසා මොකද්ද කරන්නේ? ඒ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මම විඳිනවා කියන තැනට එනකොට අපි ඉන්නේ අර සක්කාය දිට්ඨිය ඇතුළේද නැද්ද? සක්කාය දිට්ඨිය ඇතුළේ. ඒතර ඒ මට්ටම තුල ඉඳගෙන අපි හිතනවා කොහොමද? මාව නිවනට ගෙන ආ යුතුයි. එතකොට අපි හදන්නේ පංච උපාදානස්කන්ධයට මමත්වයක් පනවලා පංච උපාදානස්කන්ධේ නිවන් දක්වන්නද නැද්ද? මොකක් කරන්න හදන්නේ? පංච උපාදානස්කන්ධය නිවනට අරගෙන යන්න. එතකොට ඇත්තටම නිවන කොතනද තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ ඒ නිවනට ගෙනියන්නේ කොහොමද? ඒක ඇත්තටම විහිළුවක්ද නැද්ද? ඒක විහිළුවන්නේ නේද? ඒ නිසා පංච උපාදානස්කන්ධය කවදාකවත් නිවන් දක්වන්න පුළුවන් කමක්. මොකද මම වශයෙන්, මගේ වශයෙන් මේ තුල තියෙන දෘෂ්ටියක් මිසක් එතන ක්‍රියාත්මක ස්කන්ධ ධර්මතා ටිකක්. හැබැයි ස්කන්ධ ටික කවදාකවත් සෝවාන් කරන්න බෑ. සකෘදාගාමි කරන්න බෑ, අනාගාමි කරන්න බෑ, රහත් කරන්න බෑ. ස්කන්ධ වලින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් බව පෙන්වන්නත් ස්කන්ධයන්ගෙන් ඒක පෙන්වන්න පුළුවන් කමක් නෑ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන, අපි බොහෝ වෙලාවට රැවටිච්ච දෘෂ්ටිගත විච්ච තැනක් තමයි අපි බෞද්ධයෝ වශයෙන් මොකද්ද ස්කන්ධ ටික නිවන් දක්කන්න යන ගමනක කොටු වෙලාද නැද්ද? ස්කන්ධ ටික නිවනට ගෙනියන්න ඕනේ කියන තැනක කොටු වෙලා ඉන්නේ. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන නිවන් දකින්වයි, නිවන් අවබෝධ කරනවයි කියලා කියන්නේ මේ ස්කන්ධයන් කෙරෙහි තිබුණු වැරදි දෘෂ්ටිය ගැලවෙන එකමයි, වෙන මොකවත් නෙවෙයි. මේ ස්කන්ධයන් කෙරෙහි තියෙන දෘෂ්ටිය කැඩිලා යන එක, කොටුවීම කැඩිලා යන එක මිසක් කෙනෙක් කොටු වෙලා ඉන්නවා නෙමෙයි. කෙනෙක් වශයෙන් කොටුවිච්ච දෘෂ්ටියක් තියෙනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් ඒ දෘෂ්ටිය කාගේද? ඒ අවිද්‍යාව කාගේද? මේක කෙනෙකුගේ අවිද්‍යාවක් නෙවෙයි. අවිද්‍යාව නිසාම තමයි කෙනෙක් බවට මේක පත් වෙලා තියෙන්නේ. අවිද්‍යාව නිසාම තමයි කෙනෙකුගේ සංකාර බවට පත් වෙලා තියෙන්නේ. කෙනෙකුගේ විඥාන බවට පත් වෙලා තියෙන්නේ. කෙනෙකුගේ නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්යන් කෙනෙකුගේ බවටපත් උනේ ඇයි? අර අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව ඇති තැනමයි අපිට පටිච්ච සමුප්පාදයේ අංග ටික ගැන කතා කරන්න වෙන්නේ නේද? අවිද්‍යාව ඇත තැනමයි. තව අවිද්‍යා නිරෝධ නම් එතන සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ගැන කතා කරන්න අවස්ථාවක් යෙදෙන්නේ. හැබැයි අපි අවිද්‍යාව තුල ඉන්න නිසාම අද අපි හදන්නේ තියෙන ජරා, මරණ, දුකක්
නැති කර ගැනීම පිණිස ප්‍රතිපදාවක් වෙනවද නැද්ද? එතකොට තියෙන ජරා මරණය නැති කරන්න නෙවෙයි බුද්ධ ශාසනය තියෙන්නේ. තියෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයක් දුරු කරන්න නෙවෙයි බුද්ධ ශාසනය තියෙන්නේ. ඇයි? ජරා මරණ ටික හම්බ වෙන්නේ අවිද්‍යාවට. එහෙම නැත්නම් ජරා මරණ ටික හම්බ වෙන්නේ දුක්ඛ දෝමනස්සයන් හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධයට, එහෙම නැත්නම් සක්කාය දෘෂ්ටියට. එනිසා අපි කල්පනා කරගන්න ඕන අවිද්‍යාව දුරු වුණොතින් ජරා මරණ නිරෝධ වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් නිරෝධ වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දුක නැති කරන ප්‍රතිපදාවක් නෙවෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ දුකට හේතුව දුරු කරන ප්‍රතිපදාවක්. දුකට හේතුව අපිට බලාගෙන ගියාම තේරෙනවා මොකද්ද? අවිද්‍යාව. ඊළඟ කාරණාව තමයි මේ වෙලාවේ අවිද්‍යාව දුරුකොල දුක නැති වෙන්නේ කවදද? මේ වෙලාවේ. හැබැයි අපි යන්නේ මොකද්ද? අනාගතේ මොකක් කරන්නද? අද මොනා හරි කර කර හෙට දුක නැති කරන ප්‍රතිපදාවක තමයි අපි ඉන්නේ. අනිද්දා දුක නැති කර ගන්න තමයි අපි ඉන්නේ. එනිසා එහෙම කතාවක් නෙවෙයි. මේ මොහොතේ අවිද්‍යාව දුරු වුණොතින් මේ වෙලාවේ දුකේ නිරෝධය. එතන මේ වෙලාවේ පුජ්‍යලයා හිටියොත් තමයි ඒ පුජ්‍යලයාට ජරා මරණ දුක එන්නේ. පුජ්‍යලයා ඇත්තටම ඉන්නවද? පුජ්‍යලයේ ඉන්න බවට දෘෂ්ටියක් තියෙනවා. හරි. එතකොට පුජ්‍යලයේ ඉන්න බවට දෘෂ්ටියක් තියෙනවා කියන එක අපි අවබෝධ කරගන්න ඕන. නිකන් අපි පුජ්‍යලයේ නැත කියලා වැඩක් තියෙනවද? එනම් පුජ්‍යලයක් ඇත කියලා වැඩකුත් නැහැ. ඇයි? පුජ්‍යලයක් නැත කියලා අපි කරගන්නේ මොකද්ද? නිකන් හිතා ගන්නවා විතරයි. මඤ්ඤණාවක් කරගන්නවා විතරයි. පුජ්‍යලයක් ඇත කියලා මේ හොඳටම රැවටිලා ඉන්නවා මදිවට අපි ඊළඟට මොනා කරගන්නවද? පුජ්‍යලයක් නැත කියලා රැවටෙන්න හදන ඊළඟට. හැබැයි පුජ්‍යලය ඇත කියලා රැවටිලා තියෙන්නේ පුජ්‍යල භාවයමයි. පුජ්‍යලය නැත කියලා රැවටුනොත් රැවටෙන්නේ පුජ්‍යල භාවය තුලමයි. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ ඇත කියන්න නම් නැත කියන්න නම් ඇත්තටම ඇති බවක් තියෙන්න ඕන නැත කියලා තර්කයක් ගොඩනගන්න. ඇති බවක් තියෙන්න ඕන නැත කියලා තර්කයක් ගොඩනගන්න. මොකද ඇති බවට සාපේක්ෂවයි නැති බව පැනවෙන්නේ. ඒ නිසා නිවන් දකින්නයි කියලා කියන්නේ පුජ්‍යලයක් නිවනට ගිනියන එකවත් ඉන්න පුජ්‍යලයාව මොනා කරන එක නැති කරන එකවත්. අපි කල්පනා කරන්න ඕන එහෙමනම් දැන් නිවන් දකින්නකොට අපි කියනවා නිවන් දැක්කම මොනා කියලාද? ආයි ඉපදෙන්නේ? ඉපදෙන්නේ නැහැ. හැබැයි අපි ඔය නිවන් දකින්නකොට ආයි ඉපදෙන්නේ නැහැ කියන්නේ මොන වගේ අදහසකින්ද? නිවන් දැක්කම ආයි ඉපදෙන්නේ නැහැ කියලා කියන්නේ. අපි කියන්නේ කොහොමද? මැරෙලා ආයි උපදින්නේ නැහැ. ඒ වගේ තැනක්ද නැද්ද අපිට තියෙන්නේ? අපි සම්මත වශයෙන් මරණයටපත් වෙලා නැවත උපදින්නේ නැහැ. එතකොට මං අහන්නේ මැරිච්ච කෙනාට මොකද වෙන්නේ? දැන් ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? දැන් මැරිලා නැවත උපදින්නේ නැත්නම් මැරිච්ච එකා නිවන් දැක්කා කියලා කොහේ හරි කොහෙටද යන්නේ? දැන් අපි කියනවා නිවනට යනවා. අපි එහෙමනි කියන්නේ නේ. කොහෙද ඕක තියෙන්නේ? මං අහන්නේ යනවා නම් කොහේ හරි තියෙන එකට එපා යන්න. කොහෙවත් නැත්නම් යන්න බෑනේ නේද? ඒ නිසා අපිට වැරදිච්ච තැන් ගොඩයි නේද? අපි කල්පනා කරන්න ඕන නිවන් දැක්කක් මේ වෙලාවේ නිවන් දැක්කොත් මම කියනවා මේ වෙලාවේම ජාතියත් නිරෝධ වෙන්න ඕන. මේ වෙලාවේම ජරා මරණය නිරෝධ වෙන්න ඕනද ජරා මරණය හට ගන්න ඕනද? එහෙනම් අපි කල්පනා කරගන්න ඕන ජාතිය නිරෝධ වෙන්න ඕන නිවන් දැක්කට පස්සේ මරණයෙන් පස්සේද නිවන් දැකපු වෙලාවේද? දැන් කල්පනා කරන්න.
මේ වෙලාවේ කවුරු හෝ අවිද්‍යාව දුරු කළා නිවන සාක්ෂාත් කළොත් ජාතිය නිරෝධ වෙන්න ඕන මරණින් මත්තේද මේ වෙලාවේද? ඇයි ඒ? නිවන් දැකපු කෙනෙකුට නැවත ජරා මරණයක් සමුදේ වෙන්න පුළුවන් කමක් ඇයි ඒ? ජරා මරණයක් සමුදේ වෙනවා නම් අවිද්‍යාව යෙදෙන්නම ඕනද නැද්ද? ජරා මරණයක් සමුදේ වෙනවා නම් අවිද්‍යාව යෙදෙන්නම ඕන. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන මේ ජාතිය කියනකොට අපිට සම්මත වශයෙන් මව් කුසෙන් උපදින ජාතියක් ගැනත් කතා කරනවා. හැබැයි ඊළඟට මේ ಜಾති අර්ථ දක්වන තැනදී අපිට ಜಾතිය ගැන විස්තර කරන්නේ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයන් උච්චති ಜಾති. එතකොට ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කියලා මේක කතා කරන විදිහකුත් තියෙනවා. හැබැයි අපිට ඔය හැම එකක් ගැනම කතා කරන්න වෙන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ පටිලාභයක් තුළද නැද්ද? දැන් අපිට මම ජීවත් වෙන බව දැනෙයිද රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ගොඩ නැගුණ නැත්තම් දැනෙන්නේ? එහෙනම් අපි කල්පනා කරන්න ඕන. ඒ නිසා කිව්වා ස්කන්ධයන්ගේ හට ගැනීම ජාතිය, ස්කන්ධයන්ගේ ભેදය ජරා මරණය. එහෙනම් ස්කන්ධයන්ගේ බිඳීමක් වෙනවා නම් ඒක ජරා මරණයක්, ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙනවා නම් ඒක ජාතිය. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මරණයෙන් මතු නැවත නොපිදී ඉන්න එකක් ගැන නෙවෙයි මේ බුද්ධ ශාසනයේ කතා කරන්නේ. අපි නිවන් දැක්කම මැරිලා උපදින්නේ නැහැ කියලා නේද අපි ඔළුවේ තියන්නේ? නිවන් දැක්කම මැරිලා උපදින්නේ නැහැ කියලා. හැබැයි නිවන් දැක්කම මැරෙනවද? මරණේ ඉක්මවලද නැද්ද තියන්නේ? මරණේ ඉක්කෝප නිසා නෙවෙයිද අපි පිරිනුවම් පානවා කියලා කියන්නේ? මරණේ ඉක්මවල තියෙන. එතකොට මරණේ ඉක්මවල නම් ජාතිය කොහොමටත් ඉක්මවල තියෙන්නේ නේ? ජාති ඉක්මවල. දැන් අපි හිතාගෙන ඉන්නේ මරණයෙන් පස්සේ ජාතිය කියලාද නැද්ද? එතකොට පටිසමුප්පාදේ මරණයෙන් පස්සේ ජාතියක් ගැනද කතා කරන්නේ? මරණයට කලින්ද ජාතිය? දැන් කල්පනා කරන්නකෝ. අපි හිතාගෙන ඉන්නේ කොහොමද ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. හැබැයි පටිච්ච සමුප්පාදේ ජරා මරණයෙන් කෙරවල වෙනවා අය පටන් ගන්නේ ජාතියෙන්ද අවිද්‍යාවෙන්ද? ඈ පටන් ගන්නේ ජාතියෙන්ද අවිද්‍යාවෙන්ද? දැන් අපි මව් කුසක කෙනෙක් බිහි වෙනවා කියලා අපි පුජ්‍යල භාවයේ ඉඳලා කියනවා. හැබැයි ඒ කෙනා තුල පුජ්‍යල භාවයේ මව් කුසක හරි කොතනක හරි අපි සම්මත වශයෙන් කියන කොතනක හරි ඔහුට පුජ්‍යල භාවයේ ඇති වෙන්නේම අවිද්‍යාව මූලික කරගෙනද නැද්ද? අවිද්‍යාව මූලික කරගෙන. ඔහුට කෙනෙක් ජීවත් වෙන බවට දැනෙන්නේම මේ ස්කන්ධයන්ගේ පහළවීම මතද නැද්ද? හැබැයි අපි කරලා තියෙන්නේ මොකද්ද? අපි අපේ යථාර්ථය, අපේ ස්කන්ධ ටිකේ යථාර්ථය හොයන එක පැත්තක තියලා අපි හොයලා තියෙන්නේ කාගෙ නිවන ගැනද? අනුන් නිවන් දකින්න ක්‍රමයේ ගැන, අනුන් ගැන කියන අනුන්ගේ තනින් බලලා අපි තීරණය කළා තියෙන්නේ කොහොමද? මැරිලා උපදිනවා කියලා. හැබැයි ඔබ දන්නවද ඔබේ මරණයට පස්සේ ඔබ උපදින්නේ කොතනද කියලා? ඔබ ගිහිල්ලා උපදිනවාමයි කියලා ඒකාන්ත වශයෙන් දන්නවද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය දුරු වෙනකොට ඒ සක්කාය දිට්ඨියට අදාළ කාරණා ඇතුලේ අපිට තියෙනවා බුද්ධේ කංකති විචිකිච්ඡා, ධම්මේ කංකති විචිකිච්ඡා, සංඝේ කංකති විචිකිච්ඡා, පුබ්බන්තේ කංකති විචිකිච්ඡා, අපරන්තේ කංකති විචිකිච්ඡා, පුබ්බන්ත අපරන්තේ කංකති විචිකිච්ඡා වශයෙන්. ඔය පෙරමං හිටියද නැද්ද හරියටම කාට හරි කියන්න පුළුවන්ද? දැන් ඔය සැකේ එනවා සක්කාය දිට්ඨිය දුර වෙනකම්. වර්තමානයේ දැන් මං ඉන්නවද නැද්ද? අනාගතේ මං ඉඳීද නැද්ද? ඊළඟ ජීවිතේ මං කවුරු වෙලා උපදීද, ඇත්තටම උපදීද නැද්ද? දැන් ඔය ඔක්කොම තර්ක ටික එන්නේ මොකක් නිසාද? සක්කාය දිට්ඨිය දුරු වෙලා නැති නිසා. සක්කාය දිට්ඨිය දුරු කරගන්න ප්‍රතිපදාවක් මතුනේ නැති නිසා.
එන අපි හොඳට තේරුම් ගන්න ඕන බුද්ධ ශාසනයේ පෙන්නන නිවන දැන් ලැබුවොත් මරණයන් මැත්තේ ජාති නිරෝධ වෙන එකක් ගැන නෙවෙයි කතා කරන්නේ මේ මොහොතේම ජාතිය ඇයි ජාතිය සකස් වෙනවා නම් අවිද්‍යාව යෙදෙනවමද නැද්ද එහෙනම් රහතන් වහන්සේට ජාතිය සකස් වීමක් නැහැ ඒ කියන්නේ රහතන් වහන්සේට ජාති නිරෝධයි අපි හිතන් ඉන්නවා මොකද්ද නිවන් දැක්කම මොකක් වෙනවා කියලාද නිවන් දැක්කම ගිහිල්ලා ආයෙ උපදින්නේ නැහැ ආයෙ උපදින්නේ නැහැ ඒ කියන්නේ ඒ තරමටම අපේ සක්කාය දෘෂ්ටිය ප්‍රබලයිද නැද්ද එහෙනම් මේ සක්කාය දිට්ඨිය ගැන අපි අවබෝධ නොකර කොයි විදිහකට නිවන් දකින්න ප්‍රතිපත්ති හැදුවත් ප්‍රතිපත්ති පිරුවත් සක්කාය දිට්ඨිය තුලම නම් ඒක හුදු මොකද්ද තමන් රවටා ගන්නා ප්‍රතිපදාවක් විතරයි තම තමන් රවටා ගන්නා ප්‍රතිපදාවක් විතරයි කියන එක අපි තේරුම් ගන්න ඕන. දැන් ඔය කියපු කාරණා තුල අපිට දැන් වික්ෂිප්ත භාවයක් නැති වෙනවා. ඇයි? අපි හිතන් හිටපු ක්‍රමවේදයි අපි දන්න සම්මතයි ඔක්කොම ටික බිඳිලා යනවා. ඒතර දැන් අපි කල්පනා කරමු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොමද අපි දන්නවනම් අපි යවත අවබෝධ කරන්න දෙයක් අපිට ඉතුරු වෙන්නේ එහෙනම් අපි නොදන්නා බව දැනගන්න වෙනවා ඉස්සල්ලා නේද අපි නොදන්නා නිසානේ මේ අවබෝධ කරන්න යන්නේ එහෙනම් අපි කල්පනා කරගන්න ඕන අපි මේ පෘතජ්ජන මට්ටමින් ලෝකේ පරිහරණය කරමින් අපි දකින්නේ ඇත්තක් නෙවෙයි අයියේ අපි දකින්නේ උමතුවක් සබ්බේ පුදුජ්ජනිකා උමතක ඒ පෘථජ්ජන මට්ටමින් තුල ලෝකේ ගන්න සියලු තීරණ පිස්සන් ගන්න තීරණ හා සමානයි. උම්මත්තක රෝගියෙක් ගන්නා තීරණයක් හා සමානයි. එහෙනම් පෘථජ්ජන මට්ටමේ ඉන්න මිනිස්සු හිතනවා මැරිලා උපදින්නේ නැත්තම් එතන තමයි නිවන කියලා. හැබැයි ඒක ඇත්තටම පිස්සුවක්. ඒක පිස්සුවක් බව අපි තේරුම් ගන්න වෙනවා නේද? ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධයෙන් දකින්න ඕනේ. නිකම්ම පිස්සුවක් කියලා වෙලා ඇයි එහෙම වෙන්නේ කියලා කවුරුරැ ඇහුවොත් ඒක කියලා දෙන්න පුළුවන් වෙනවා. දැන් ඒ නිසා අපි හිතමු සක්කාය දෘෂ්ටිය කියලා කියනකොට කොහොමද සක්කාය දෘෂ්ටිය වෙන්නේ කියලා. දැන් අපි මෙතන තියෙන මේ ගල දිහා බලනවා. අපිට ඉතින් වෙන කියන්න විදිහක් නැහැ. ඉතින් කියන්න වෙන්නේ එහෙම තමයි මෙතන තියෙන ගල දිහා බලන්න. දැන් මේ ගල දිහා බලනකොට අපිට කොහොම හැඟීමක් දෙන්නේ? මෙතන ගලක් තියෙනවාමයි. ඒ තියෙන ගල මම දකිනවාමයි. ගලක් තියෙනවා ඒ ගල මම දකිනවා. එතකොට අපි කල්පනා කළොත් ඒ දැක්ම හරි වෙන්න පුළුවන්ද වරදින්න පුළුවන්ද ඒ දැක්ම හරිනම් අපිට නැවත සම්මාදිට්ඨියක් උපදව ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ එහෙනම් මුලින්ම තේරුම් ගන්න ඕන අපි දකින දැක්ම වැරදි බව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ රූපයේ පෙන පිඩක් වේදනාව දිය බුබුලක් සංඥාව මිරිඟුවක් සංකාරය කිහෙල් කඳක් විඥාණය හැබැයි අපි අද විඥානයේ මායාවක් කියලා කියනවා ඇයි අපි විඥානයේ මායාවක් කියලා කියන්නේ ඔක්කොමලා දන්න විඥානේ තියෙන එකක් නෙවෙයි හැබැයි ඇහැ තියෙනවා අපි ගන්නෙ කොහොමද ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඇහැට රූපේ වැදුනම තමයි චක්කු විඥානේ හටගන්නේ ඒ නිසා ඒක නම් තියෙන එකක් නෙවෙයි ඒක මැවෙන එකක් ඒ නිසා ඒක නම් මායාවක්. එහෙම නේද? ඒකනම් මායාවක්. එතකොට අපි හිතනවා සංඛාරයේ කිහෙල් කඳක් කොහොම අපි හිතන්නේ මොනවාද? අපි ඉතින් මේ ජීවිතේ මොන සංඛාර හැදුවත් වැඩක් නෑ නේද? ඇයි? ඒවා ඔක්කොම කැඩි කැඩි බිඳිලා නැති වෙලා වෙනසිලා යන දේවල් කෙරේ සංඛාර හදලා වැඩක් නෑ. ඒවා කිහෙල් කඳක අරටුවක් නැතුවයි පුස්. ඇයි කොච්චර කරත් මේවා නැති වෙලා යනවා. එහෙම තමයි අපි හිතා ගන්න විදිහ මං කියන්නේ. එතකොට සංඥාව මිරිඟුවක් කොහොම අපි කොහොමද හිතාගන්නේ? මේ සංඥාව කියන එක ඉතින් අපි ඒ වෙලාවට හිතින් හදාගන්න එකක් මිසක් නේද? ඒ වෙලාවට රූපයක් දැකලා හදාගන්න සංඥාවක් මිසක් මේක වෙන කොහෙවත්
මේ තිබුණු එකක් නෙවෙයිනේ, අපි තුලම අපි හදාගත් එකක් නේනේ. එහෙම අපි අර්ථ දක්වගෙනවා. ඒතර වේදනාව දියබු බුලක් කොහොම අපි හිතන වේදනාවත් මේ දැන් දැනෙන සැප දුක් උපේක්ෂා වේදනාව නිතින් ඕකත් කොහෙවත් මේ අපේ හිතේම තියෙන එකක් මිසක් ඒක මතු වෙලා නැති වෙනවා. මතු වෙලා නැති වෙනවා. ඒ නිසා ඒකත් දියබු බුලක් මතු වුණා වගේ ඇතිවි ඇතිවි නැති වෙනවා. එතකොට රූපයේ පෙන පිඩක්ම අපි කියන්නේ කොහොමද, පෙන පිඩු කැඩි කැඩි විසිරීලා යනවා වගේ මේ රූප මොන ආකාරයෙන් තිබුණත් කැඩි කැඩි විසිරීලා යනවා. කවුරු හරි දැක්කද රස රූපයේ කැඩිලා විසිරීලා යනවා? රස රූපයේ කැඩිලා විසිරීලා යනවා, පෙන පිඩක් විදිහට කැඩි කැඩි යනවා. ගන්ධ රූපේ එම කැඩිලා යනවා දැක්ක කෙනෙක්. පොට්ටම්බ රූපේ කැඩිලා යනවා දැක්ක කෙනෙක්. ඒ නිසා අපි දකින ක්‍රමේ වරදක් තියෙන්න ඕන නේද? හා රූප කිව්වම අපි එක පාට මුලුවට එන්නේ මේ වර්ණ රූපය කියන එක අපි ඝන සංඥාවට පත් කරගෙන එතනින් තමයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහර සක්කාය දිට්ඨිය ඇතුලේ තමයි අර්ථ දක්ව ගැනීම සිද්ධ කරන්නේ. හැබැයි අපිට මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි දකින්න ඕන ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්වන. කොහොමද දකින්න ඕන? පටිච්ච සමුප්පන්න වශයෙන් දකින්න ඕන නේද? පටිච්ච සමුප්පාදයෙන් දැක්කොත් විතරයි අපිට ධර්මය මොකද්ද කියන කාරණාව මතුවෙන්නේ. මොකන්ද පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ? පටිසමුප්පන්න න්‍යාය මොකක්ද ඇත්තටම? ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදන් නහෝති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. දැන් ඉමස්මින් සති ඉදන් හෝති කියනකොට අපිට එන වචනයක් මෙය ඇති කල්හිම මෙය වේ. මෙය උපදීමෙන් මෙය උපදී, මෙය නැති කල්හි මෙය නොවේ, මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. එතන එතන තියෙන්නේ මෙයයි මෙයයි කියලා වචන දෙකක් මිසක් මේකයි ඒකයි කියලා නැහැ. මොකද්ද මෙයයි මෙයයි කියලා තියෙනවා මිසක් මේකයි ඒකයි කියලා එකක් කතා කරන්නේ නැහැ. හැබැයි අපි කතා කරන්නේ අද කොහොමද? දැන් අපි රූපයක් දකින්නයි කියන න්‍යාය අපි කොහොමද දකින්නේ? මෙතන ඇහැ තියෙනවා, අතන රූපය තියෙනවා. ඉතර අපි හිතන් ඉන්නේ ඇහැ නැතත් රූපය තියෙනවා කියලාද නැද්ද? අපි හිතන් ඉන්නේ ඇහැ නැතත් රූපය තියෙනවා කියලා. එතකොට අපි පනවගෙන තියෙන්නේ මේ නැති කල්ලි මේ නොවේ කියන න්‍යායෙන්ද, එහෙම නැත්තම් මේ නැතත් ඒක ඇත කියලාද? මේ නැතත් ඒක ඇත. අපි හිතන් ඉන්නේ කන නැතත් සද්ද තියෙනවා, නාසය නැතත් ගන්ධ තියෙනවා. එතකොට අපි ඉන්න න්‍යාය වැරදිද නැද්ද? පටිච්ච සමුප්පාද න්‍යායෙන් බැහැරයි. දැන් අපි හිතාගෙන ඉන්නේ පෙනුනේ නැතත් ඇහැ තියෙනවා රූප තියෙනවා කියලාද නැද්ද? පේන්නේ නැතත් දැන් ඇස් දෙක පියාගන්න කියලා අපි ගුවම් අපි හිතාගන්නේ කොහමද? තියෙන ඇහැ අපි පියාගත්තා, හැබැයි ඇහැ තියෙනවා රූපත් තියෙනවා දැන් පේන්නේ. අපිට තියෙන්නේ පෙනීම නැතත් ඇහැ රූප තියෙනවා, එහෙම නැත්තම් මොකද්ද මේක නැතත් ඒක ඇත, මේක නැතත් ඒක ඇත. හැබැයි ඒ ක්‍රමය ඉමස්මින් සති ඉදන් හෝති කියන න්‍යායට ගැලපෙන්නේ මේ ඇති කල්හි මේ වේ කියන න්‍යායට ගැලපෙන්නේ, මේ නැති කල්හි මේ නොවේ කියන න්‍යායට ගැලපෙන්නේ. හැබැයි එහෙනම් අපි කල්පනා කරගන්න ඕන මේ නැති කල්හි මේ නොවේ කියන න්‍යාය ඇසුරෙන් තමයි අපි මේ පටිසමුප්පාදය තෝරගන්න ඕන. එහෙම නැත්නම් ඉමස්මින් සති ඉදන් හෝති, ඉමස්මින් අසති ඉදන් නොහෝති කියන
න්‍යාය ඇසුරු කරගෙන මිසක් අපිට මේක තෝරගන්න වෙන්නේ මේකෙන් පරිබාහිරව අපි මේක කොහොම තෝරන්න ගියත් පටිච්ච සමුප්පාදේ මතුවෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදේ මතුුනේ නැත්නම් ධර්මයේ දකින්න වෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම හිතලා බලමු. දැන් අර අපි නිතරම කතා කරනවා වගේ උපමාව හොඳට තේරුම් ගන්න බලන්න. දැන් මං අහනවා ඔය ඉස්සරහා තියෙන ගල පේනව නේද? එතකොට අපි කියනවා මොකද්ද? ඔව් ගල පේනවා. ඒක කොතනද තියෙන්නේ කියලා ඇහුවත් අපි කොහොමද කියන්නේ? ආන් අතන තියෙනවා. එහෙම කියනව නේද? ඒක කවුද දකින්නේ කියලා ඇහුවොත් මම දකින්නවා. කොහෙන්ද දකින්නේ කියලා ඇහුවොත් ඇහෙන් දකින්නවා. එහෙමද නැද්ද අපි කියන්නේ? හැබැයි ඇත්තටම මම මෙහෙම අහනවා. අතන තියෙනවා කියලා දැන් ප්‍රශ්නයක් දැන් මං වුණානම් මෙතන තියෙන ගල දකින්නවාද කියලා ප්‍රශ්නයක් අහන එකට මොකද්ද කියන්නේ? ඔව් දකින්නවා. ගල දකින්නවාද කියලා ඇහුවම ඔව් දකින්නවා. කොහෙන්ද තියෙන්නේ කියලාම අතන තියෙනවා. කවුද දකින්නේ කියලා මම දකින්නවා. කොහෙන්ද දකින්නේ කියලා ඇහුවම ඇහෙන් දකින්නවා. එහෙමනේ. දැන් එහෙමනම් අපි කල්පනා කරලා බලමු. අපි දකින්නවයි කියන කාරණාව සකස් වෙච්ච විදිය දන්නේ නැතිව අපි ඒක බාර කරනවා කාටද? හරි සරලයිද නැද්ද? අපි එතනින්ම නවත්ත ගන්නවා කාට පේනවා කියලාද? මට පේනවා කියලා. හැබැයි පේන මං කොයිද කියලා ඇහුවොත්, ඒ දකින්න මං කොතනද ඉන්නේ කියලා ඇහුවොත් එහෙම කියන්න, එහෙම කියන්න බෑ. ඒ නිසා අපි සරලවම මම දකින්නවයි කියලා මේක බාර කරලා මොකද්ද කරන්නේ? ලිස්සලා යන්න හදනවා. හැබැයි ඒ ලිස්සලා ගියේ ගමන නිසා තමයි මෙච්චර හිර වුනේ. දැන් අපි කල්පනා කරගන්න වෙනවා මේක ලිස්සලා යන්න තියෙන තැනක් ඇයි? මම දකින්නවායි කියලා බාර කරනකොටම අහුවෙලා ඉවරයි. එතනින් එහාට ආයේ ධර්මයක් පේන්නේ. අපි හොයන්න වෙනවා මේක දකින්නවා කියලා මම කියලා කිව්වට වැඩක් නැහැ. ඇයි ඒ? ඒක හුදු මඤ්ඤණාවක්. ඒ කියන්නේ හුදු අපි අර්ථ දක්වා ගත්ත අර්ථ දැක්වීමක් මිසක හිතාගත්ත හිතා ගැනීමක් මිසක හිතලුවක් මිසක පෙනෙන්නේ කොහොමද කියලා හොයන්න ගියේ. පෙනීම සකස් වෙන්නේ කොයි විදිහටද කියලා හොයන්න ගියේ. අපි ඒක බාර දුන්නා කාට පෙනුනා කියලාද? මට පෙනුනා කියලා බාර දීලා නතර වුණා නේද? මට පෙනුනා කියලා බාර දීලා සක්කාය දිට්ඨියේ පදිංචි වුණාද නැද්ද? එතකොට සක්කාය දිට්ඨියේ පදිංචි වෙච්ච නිසා අපි ඒකේ නවාතනක් බවට අදත්පත් කරගෙන තියෙනවා. දැන් එහෙමනම් අපි බැලිය යුතුයි ඉමස්මින් සති ඉදන් හෝති. ඔන්න එහෙමනම් පෙනීම අපි තේරුම් ගන්න ඕන. පෙනීම ඇත්නම් මොකක් තියෙන්න ඕනද? පෙනීම කියලා කියන්නේ අපි මොකටද ඇත්තටම? පෙනීම ඇත්නම් මෙතන අනිවාර්යෙන් පෙනීම නිකන් හට ගන්න පුළුවන්ද? බෑ. පෙනීම සකස් වෙන්න නම් අනිවාර්යෙන්ම ඇහැයි රූපයි කියන දෙපැත්තක් තියෙන්න ඕනද? ඇහැ රූප නැත්තම් පේනවද? පෙනීම නැත්තම් ඇහැ රූප ගැන කතා කරන්න පුළුවන්ද? හැබැයි අපි පෙනීම නැතත් ඇහැ රූප ගැන කතා කරනවද නැද්ද? අපි උපමාවක් ගත්තොත් අපි හිතන් ඉන්නවා අන්ධයාට ඇහැ තියෙනවා. අන්ධයාගේ ඇස් අන්ධ නිසා පේන්නේ නැහැ. අන්ධයාට ඇහැ තියෙනවා, අන්ධයාට පේන්නේ නැහැ කියලායි අපි හිතන් ඉන්නේ. එහෙමද නැද්ද? අපි එහෙම තමයි හිතන් ඉන්නේ. හැබැයි අපි දැන් ඇස් දෙක පියාගමු. නිකන් අපි පියාගෙන බලමු. දැන් අපිට හිතෙනවද නැද්ද ලෝකේ ඇස් තියෙනවා? කියන්නේ අපිට ඇස් තියෙනවා, රූපත් තියෙනවා,
පියාගෙන නැහැ නේ කවුරුත් ඉතින්. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන දැන් S2 පියාගත්තට පස්සේ අපි හිතනවා මොකද්ද? S2ක් තියෙනවා. රූපත් තියෙනවා. හැබැයි පියාගත්ත නිසා පේන්නේ S2ක් තියෙනවා, රූපත් තියෙනවා, පියාගත්ත නිසා පේන්නේ ඔවැනි මට්ටමක් තමයි අපි හිතන් ඉන්නේ. නේද? හැබැයි අපි ඔහොම ඉන්න ගමන් මෙහෙම හිතමු. දැන් අපේ සියලු මතකයන් මැකෙනවා දැන්. මොකද මං අලුතෙන් හිතන්නේ කොට හිතන්න බැරි හින්දා කියන්නේ එහෙම. ඔක්කොම අමතක කරලා මේක අහගෙන ඉන්න කොට අහගන්න නැති හින්දා එතකොට මෙහෙම කිව්වම ලේසියි. ඔබ හිතන්න ඔබේ සියලුම මතකයන් මේ වෙලාව වෙනකන් තිබුණු සියල්ල දැන් මැකෙනවා. කිසිම මතකයක් නැහැ. දැන් ඔබට තියනවාද ඇහැ පියාගත්ත කියලා මතකයක්? නැහැ. දැන් තියනවාද ඇහැ පියාගත්ත නිසා පේන්නේ නැහැ හැබැයි ඇහත් තියනවා රූපයක් තියනවා කියලා මතකයක්? කිසිම මතකයක් නැහැ. දැන් හිතමු ඔන්න ජාති අන්දෙක් විදිහට මේ දැන් ඔබ ලෝකේට උපත ලැබුවා සම්මත වශයෙන් මං කියන්නේ. දැන් ඔබට තියෙනවද ඇහැ ගැන රූපය ගැන අත්දැකීමක්? නැහැ. එහෙනම් දැන් කල්පනා කරන්න අන්දයට ඇහැ ඉපදිලාම නැහැ නේද? අන්දයට ඇහැ ඉපදිලාම හැබැයි අපි මඤ්ඤණා කරගන්නවා අපි හිතාගන්නවා අරක ඇහැ පේන්නේ නැහැ කියලා එච්චරයි. හැබැයි දැන් ඉපදුනා ඔන්න කවදාකවත් එහෙනම් දැන් ඇහැ ඉපදිලා තියනවාද? රූපේ ඉපදිලා තියනවාද? නැහැ නේද? එහෙනම් පෙනීමෙන් තොරව ඇහැ ගැන හෝ රූපේ ගැන අත්දැකීමක් ලැබිය හැකිද? පෙනීමකින් තොරව ඇහැ ගැන හෝ රූපේ ගැන අත්දැකීමක් ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්නවා පෙනීම ඇති කල්හිමද නැද්ද ඇහැ රූප කියන අත්දැකීම අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. ඕන දැන් ඇස් අරින්න. දැන් පෙනුණා. හැබැයි අර මතකයක් මොකුත් නැහැ. දැන් පෙනුණා. හැබැයි දැන් ඕකට පෙනුණයි කියලා නමක් දාන්න පුළුවන්ද? ඒ දැන් මතකයක් නැහැනේ පෙනුණයි කියලා දන්නවද දැන්? දන්නේ නැහැ. රූප පේනවා ඇහෙන් කියලා දන්නවද? දන්නේ නැහැ. දන්නවද? දන්නේ නැහැ. හැබැයි යම් වින්දනයක් නැද්ද? දැනගැනීමක් තියෙනවා. දැනගැනීමක් තියෙනවා. එතකොට මේ වින්දනයට හේතුව මොකද්ද? නිකන් දැනගත්තද? නෑ. පස්සපච්චා වේදනා. දැන් මේ නම් ටික ඔක්කොම අපි දාන්නේ මොකටද? මේක තේරුම් ගන්න. එතකොට ස්පර්ශයට හේතුව මොකද්ද? සලායතනනේ. සලායතන ස්පර්ශයට හේතු. එතන තමයි අපි කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානම් තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. හැබැයි ඇත්තම කතාව දැන් පුංචි දරුවෙක් ඔබ මතකයන් කිසිවක් නැති පුංචි දරුවෙක් විදිහට දැන් ඉපදුනානේ මතකයක් නැහැ. දැන් ඔබට තියෙනවද ඇත්තටම පේනවා කියලා එකක්? නැහැ නේද? පේනවා කියලා එකක් නැහැ. එතකොට ඇහැ කියලා ධර්මතාවයක්, රූපය කියලා ධර්මතාවයක් නැහැ. හැබැයි එහෙනම් අපි කල්පනා කළොත් ආයතන පිළිබඳ හැඟීමක් නැහැ. හැබැයි වින්දනයක් ලබනවා. හැබැයි මේ වින්දනය අපි තේරුම් ගන්න ඕන නිකං ලබන එකක් නෙවෙයි, කෙනෙක් ලබන එකක් නෙවෙයි. කොහොමද මේ වින්දනය ලබන්නේ? මේ වින්දනයට හේතුව මොකද්ද? ස්පර්ශයද නැද්ද? මේ වින්දනයට හේතුව ස්පර්ශය.
ඇයි දැන් අපි වින්දනය කියන්නේ පේනවත් පේනවා කියන එක තමයි නමක් නෑ ඔන්න පේනවායි කියලා අපි ඒකට නමක් ඔන්න දැන් දාගන්නවා ඈ මොකද්ද පේනවා එතකොට පෙනුනේ නැත්නම් අපිට ඇහැ ගැන රූපේ ගැන ඔන්න දැන් ඇහැ රූප කියලා අර අත්දැකීමට නමක් මොකක් කරන්න අපි මඤ්ඤණාවක් කරනවා මඤ්ඤණාවක් කරනවා එතකොට මේ මඤ්ඤණාව තුල තමයි අපිට ඇහැ පැනවෙන්නේ රූපය පැනවෙන්නේ පෙනීම ඇති කල්හිමයි ඇහැ රූප ඇති කල්හිමයි පෙනීම අපිට පුළුවන් ද එහෙමනම් නිට්ටිය වශයෙන් කෙනෙකුට පේනවා කියලා කියන්න පෙනීම කොහෙ තිබිලාද ආවේ කොහෙවත් තිබිලාද කොහෙවත් තිබිලා ආවේ නැහැ හැබැයි මේ පෙනීම අපි ගන්නවා කාට පේනවා කියලාද මට පේනනවද හේතු ප්‍රත්‍යයෙන් පෙනීම සකස් කරනවද එහෙනම් දැන් අපි තෝරගන්න ඕන මේ පේනමයි කියන සිද්ධිය මතපද නම් වෙලා අපි ඇහැ ගැන මඤ්ඤණා කරනවා රූපය ගැන මඤ්ඤණා කරනවා හැබැයි එහෙමනම් අපි ඒ ඇහැ ගැන රූපය ගැන පේනවයි කියන දේ පිළිබඳ කරලා තියෙන්නේ මනෝ විඥානයේ මානසිකාරයක්ද නැද්ද දැන් ඔන්න කල්පනා කරන්න අපි ඇහැ ගැන කරලා තියෙන්නේ මානසිකාරයක් එකනම් මඤ්ඤණාවක් රූපය ගැන කරලා තියෙන්නේ මානසිකාරයක් එතකොට චක්කු විඤ්ඤාණය ගැන කරලා තියෙන්නේ මානසික කාර්යයක්. ස්පර්ශය ගැන කරලා තියෙන්නේ මානසික කාර්යයක්. ඒ දැනගත්ත කියන වින්දනය ගැන කරලා තියෙන්නේ මානසික කාර්යයක්. එහෙනම් අපිට තේරෙනවා අර පුංචි දරුවට මට්ටමින් බැලුවොත් නොතේරෙන දරුවෙකුගේ මට්ටමින් බැලුවොත් ඒ නොතේරෙන දරුවගේ මට්ටමට ඇහැ හම්බ වෙන්නේ නැහැ. රූපය හම්බ වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ වින්දනේ මමත්වෙන් අරගෙනද නැද්ද? මේ මනෝ විඤ්ඤාණයේ වින්දනේ මමත්වෙන් අරගෙන. ඒ නිසා පුංචි දරුවා නිවන් දැකලා එහෙම මොකද පුංචි දරුවා කියන මට්ටම උපමාවට පමණයි දරුවෙක් ඉන්නවා කියලා පෙන්වන්න නෙවෙයි. ඒ නිසා දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා මේ ඇහැ රූප චක්කු විඥාන තිබිලද හේතු ප්‍රත්‍යයෙන් පැනවෙලද ඇයි පෙනීම ඇති කල්හිම ඇහැ රූප ඇති කල්හිම පෙනීම එහෙනම් ඒ පෙනීම මේ දැන් සිද්ධ වෙනවා කියලා ගත්තොත් පෙනීම මේ දැන් සිද්ධ වෙනවා කියලා ගත්තොත් මේ දැන් පෙනුනේ නැත්තම් මේ දැන් ඇහි අත්දැකීම ලබන්න පුළුවන්ද මේ දැන් රූපය අත්දැකීම ලබන්න පුළුවන්ද බෑ පුළුවන්ද ලබන්න බෑ ඇත්තම කතාව එහෙමනම් ඒ ඇහැ ගැන කරගත්තේ මානසිකාරයක් මඤ්ඤණාවක් රූපය ගැන කරගත්තේ මඤ්ඤණාවක් පේනවයි කියලා කරගත්තේ මඤ්ඤණාවක් එතකොට දැන් අපි තීරුම් ගන්න ඕන මේ ඇහැ රූප චක්කු විඥාන මොකක් කියලාද තියෙන්නේ විඤ්ඤාණයෙන් ඇහැ රූප පැනවෙලා ඇහැ රූපයෙන් විඤ්ඤාණය පැනවෙලා විඤ්ඤාණයෙන් ඇහැ රූප පැනවෙලා ඇහැ රූපයෙන් විඤ්ඤාණය පැනවෙලා එතකොට මේ පේනවයි කියන ධර්මතාවය ඉබේ හටගත්තේ නැහැ වෙන කෙනෙක් හැදුවෙත් නැහැ කොහෙවත් තිබිලාවෙත් නැහැ කොහෙටවත් යන්නෙත් නැහැ එහෙනම් මේක කොතනකවත්ද පේනුනේ කොතනවත් පේනවද නෑ කාටවත් පේනවද හැබැයි අපි දාගන්නවා මොකද්ද අපි අවිද්‍යාව නිසා පැනවෙනවා කොහොමද අතන තියෙන දේ පේනවා මෙතන කෙනාට අහවල් අහවල් දේ කියලා හැබැයි ඒක කරන්නේ තනිකරම මානසිකාර මට්ටමකින්ද නැද්ද මානසිකාර මට්ටමක ඒ මානසිකාර මට්ටමෙන් අහවල් දේ පේනවායි මට කියලා දීපු මඤ්ඤණාව අපි මොකක් කරගත්තද ඒ මඤ්ඤණාව අපි දරාගත්තද නැද්ද? අපි මේ මඤ්ඤණාව ඒ විදිහටම දරාගෙනයි තියෙන්නේ. මේ මඤ්ඤණාව දරාගෙනයි තියෙන්නේ. එහෙනම් ඇත්තටම මේ පේනවයි කියන මට්ටමට ඇවිල්ලා බැලුවොතින් මේ පේනවයි කියන මට්ටමට ඇත්තටම ආකාරයක් නැහැ. පේනවයි කියන දෙයට
ලකුණක් නැහැ. නිමිත්තක් නැහැ. උද්දේශයක් නැහැ. ප්‍රඥප්තියක් නැහැ. ඒතර පෙනීම ආකාරයක් ලකුණක් නිමිත්තක් ප්‍රඥප්තියක් බවට පත්කලේ හුදු මඤ්ඤණාවකින්ද නැද්ද? මානසිකාරයකින්ද නැද්ද? මානසිකාරයකින්. හුදු මඤ්ඤණාවකින්. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන ඇහැ ගැන කරලා තියෙන්නේ මොකක්මද? මඤ්ඤණාවක්. රූපේ ගැන කරලා තියෙන්නේ මඤ්ඤණාවක්. චක්කු විඤ්ඤාණය ගැන කරලා තියෙන්නේ. එහෙනම් පෙනීම කියන කාරණාව දිගක් නැති, පළලක් නැති, උසක් නැති, මහතක් නැති මොකද්ද? තැනක් නැති, දෙයක් නැති, කෙනෙකුට නොවන, කොතනකවත් සිද්ධ නොවන යමක්. එහෙනම් දැන් අපි කල්පනා කරගත යුතුයි මේ ධර්මතාවය පටිච්ච සමුප්පන්නව ගොඩනගනවා මිසක් නේද? ඉමස්මින් සති දන් හෝති. මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා මිසක් යම් තැනක යම් දෙයක් ක්‍රියාත්මක වෙනවා නෙවෙයි, කෙනෙක් තුල ක්‍රියාත්මක වෙනවා නෙවෙයි. එහෙනම් අපිට අතන ක්‍රියාත්මක වුණා, මෙතන ක්‍රියාත්මක වුණා, අතන ඇති වෙලා නැති වුණා මෙහෙම කියන්න පුළුවන්. එහෙනම් ඇත්තටම ස්කන්ධ ඇති වෙලා නැති වුණාද? ඇති වෙලා නැති වුණාද? ඇයි ඇති වෙලා නැති වුණේ නැහැ කියලා කියන්න හේතුව? ඇති වුණා නම් තැනක ඇති වෙන්න ඕනේද නැද්ද? ඇති වුණා නම් යම් කෙනෙක් තුල හෝ යම් තැනක ඇති වෙන්න ඕනේ. එහෙනම් මේක යම් තැනක ඇති වුණා නෙවෙයි නේද? කොතනකවත් ඇති වුණා නෙවෙයි, කාවවත් තුල ඇති වුණා නෙවෙයි. ඒ නිසා අපි ඒකට කියනවා මේක ප්‍රත්‍ය සහිතව ඉපදුනා. ප්‍රත්‍ය සහිතව ඉපදුනා. එතන මේ ප්‍රත්‍ය සහිත ඉපදුනා කියනකොට, ප්‍රත්‍ය සහිත ඉපදුනා කියනකොට ඇත්තටම කොහේ හරි තැනක ඉපදුනාද? කොහේ හරි තැනක ඉපදුනාද? නෑ. ඇත්තම කතාව මේ ඉපදිච්ච දේ හම්බ වෙන්නේ මොන මට්ටමකටද? මේ ඉපදිච්ච දේ හම්බ වෙන්නේ අවිද්‍යා සහගත මට්ටමකට. එතකොට නිරෝධය කියන තැන ඇත්තටම ඇහැ ඉපදෙන්න පුළුවන්ද? ඇහැ ඉපදෙන්න පුළුවන්ද? නිරෝධය කියන තැන අපිට කවදාකවත් ස්කන්ධයන්ගේ බිඳීමකින් පණවන්න බෑ. ඇයි? ස්කන්ධයන්ගේ බිඳීම කියලා කියන්නේ ජරා මරණයේ සමුදය මිසක් එහි ඇති නිරෝධයක්. දැන් අපි තේරුම් ගන්නවා මේ අවිද්‍යා සහගත තැනටද නැද්ද? එහෙමනම් මේ පටිච්ච සමුප්පාදයයි තියෙන්නේ. පටිසම්පාදේ කියන්නේ ලෝකෙද නැද්ද? පටිසම්පාදේ කියන්නේ දුකයි සමුදයයිද නැද්ද? පටිසම්පාදේ කියන්නේ ලෝකෙමයි, පටිසම්පාදේ කියන්නේ දුකයි සමුදයයිමයි. එහෙනම් නිවීම කියලා කියන්නේ කාගේ හරි නිවීමක්ද? මේක දෘෂ්ටියක්ම බව තේරුම් ගැනීමක්ද? එහෙනම් මේ ඇහැ කියන්නේ දෘෂ්ටියක්මද නැද්ද? රූපේ කියන්නේ දෘෂ්ටියක්මද නැද්ද? චක්කු විඥානය කියන්නේ දෘෂ්ටියක්මද නැද්ද? එහෙනම් අපි කල්පනා කරගන්න ඕන ඇහැ රූප චක්කු විඤ්ඤාණ සහිත ලෝකයක් මවනවා නම් ඉම් මවාපෑම ඇත්තටම මොකද්ද? නැති දෙයක් ඇති විදිහට මවාපාලා. හැබැයි ඒ ඇති බවට ගියේ අවිද්‍යා සහගත මට්ටමකින්. අවිද්‍යා සහගත මට්ටමකින්. එහෙනම් නිරෝධය කියන්නේ මොකද්ද? නිරෝධය කියලා කියන්නේ, නිරෝධය කියන එක අපිට අකුරකින්, වචනයකින්, පදයකින් පනවන්න බෑ. එහෙනම් මේ ඇහැ පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා අපි දැක්කොත්, මේක හේතු ප්‍රත්‍යයෙන් සකස් කළා කියලා අපි දැක්කොත්ින් අපිට මොකද්ද වෙන්නේ? අපි ඇත්තටම ඇහැ බොරුවක් කියලා දන්නවා, රූපේ බොරුවක් කියලා දන්නවා, චක්කු විඥානේ බොරුවක් කියලා දන්නවා. හැබැයි බොරුවක් කියලා මානසිකාර කරපු එක බොරුවක් කියලා අපි දන්නේ. දැන් එහෙමනම් අපි කල්පනා කළොතින් අපි ඇත්තටම මේ ධර්මතාවයේ මෙහෙමයි කියලත් මේ කරන්නේ අර ඇහැ ගැන, රූපේ ගැන, චක්කු විඤ්ඤාණය ගැන මේ තාක්කල් පුජ්‍යල වශයෙන් මානසිකාරයක් කරගෙන හිටියද නැද්ද? හිටියද නැද්ද?
ඒක ඇත්තක් කියලා දරන් හිටියද නැද්ද? හැබැයි දැන් මෙතන දික් කරන්නේ මොකද්ද? ඇහැ බොරුවක්, රූපේ බොරුවක්, චක්කු විඤ්ඤාණේ බොරුවක් කියලා නැවත මොකද්ද කරන්නේ? මානසිකාර කරනවා. මේ මානසිකාර කරන එක අපි නිරෝධය කියලා හිතා ගන්නවද නැද්ද? මානසිකාරය කරන එක නිරෝධයද? එහෙම නැත්තම් මොකද්ද? ඒක මඤ්ඤණාවක්. හැබැයි ඔන්න ඔතනදී අපිට වරදිනවා ගොඩක් වෙලාවට. මොකක් නිසාද? ඒක ඇත්තක් වුණා කියලා කියන්නේ අපිට නැවත මොනා හරි කරන්න දෙයක් තියෙනවද? ඒක නිරෝධය නම්, ඒක නිරෝධය නම් අපිට කරන්න දෙයක් නැහැ. එහෙනම් අර ඇත්ත දැනගන්නකොට අපිට තේරෙන්න ඕන මොකද්ද? තේරෙන්න ඕන මොකද්ද? ඇත්ත දකින්න දකින්න අපේ වරද අපිට පේන්න ඕනේද නැද්ද? අපි දෘෂ්ටිගත වෙන තැන අපිට පේන්න ඕනේද නැද්ද? පේන්න ඕන. එහෙනම් ඔන්න අපි තේරුම් ගන්නවා අර ඇහැ රූප චක්කු විඤ්ඤාණයන්ගේ හේතුඵල සම්බන්ධතාවය. අපි දකින්නකොට අපිට තේරෙනවා මොකද්ද? එතන දකින්නකොට අපි නැවත වරදක පිහිටනවා නම් ඒ වරද පේන්න ඕනේද නැද්ද? ඒක ඇත්තනම් ඒ දකින්න ධර්මයේ සත්‍ය නම්, ඒ දකින්න ධර්මයේ යථාර්ථයක් නම් අපි දෘෂ්ටිගත වෙන තැන පේන්න ඕනේද නොපෙනෙන්න ඕනේද? පේන්න ඕනේ. එහෙනම් ඔන්න අපි කල්පනා කරගන්න ඕන ඒක ඇත්තක් කියලා. අපි දකින්නකොට අපිට තේරෙන්න ඕන අපි මෙහෙන් දැන් මෙන්න මෙතන බොරුවකට අහු වෙනවා නේද? මන ධම්ම මනෝවිඤ්ඤාණ ඇසුරු කරගෙන මේ ගොඩනගපු දේ ඇත්තක් කියලා ගත්තොත් මොකක් වෙනවද? බොරුවට අහු වෙනවා. එහෙනම් අපිට මේ යථාර්ථය පේනකොට අපි ඉන්න තැන වරද අපිට පේනවා නම් මෙන්න මේක තමයි ප්‍රතිපදාව. එතකොට මඤ්ඤණාවෙන් මිදෙන මාර්ගයට අපි කියනවා මා මඤ්ඤති. එතකොට මඤ්ඤණාවෙන් මිදිච්ච තැනට අපි කියනවා නමඤ්ඤති. අපි මේ මඤ්ඤණාවේ යථාර්ථය දකිනකොට අපි මාමඤ්ඤ වෙන්න ඕනද මඤ්ඤති වෙන්න ඕනද? මාමඤ්ඤති වෙන්න එපැයි. හැබැයි අපි අද බොහෝ වෙලාවට කරන්නේ ඇහැ රූප චක් විඤ්ඤාණ මේ ආකාරයි, මේක පටිච්ච සමුප්පන්නයි, මෙන්න මේක හේතුඵල අනුව ගොඩ නැගෙනවා කියලා දකින්නවා. ඒ දකින්න දේ අපිට මොකක් වෙනවද? ඇහැ රූප බොරු වෙලා දකින්න එක ඇත්තක්. එතකොට දකින්න එක ඇත්තක් වෙන්න නම් ඒ පිහිටලා තියෙන්නේ මොකක් තුලද? පංච උපාදානස්කන්ධය තුල. එහෙනම් ඒක මාමඤ්ඤතිද ඒක මඤ්ඤතිද? මඤ්ඤති. එනිසා එතනත් අපි තේරුම් අරගෙන ඒකේ තියෙන වරදත් අපි දැකලා අපි ඉන්න තැන වරද දකිනවා නම් අන්න එතන තමයි මාමඤ්ඤති බව තියෙන්නේ. එනිසා නමඤ්ඤති කියලා අපි හිතාගෙන මඤ්ඤති වෙලාද නැද්ද තියෙන්නේ? එනිසා අපිට තියෙන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තුළ හික්මීමයි අපි සිද්ධ කරන්න ඕන. ତର මේ පටිච්ච සමුප්පන්න භව අපි දකින්වයි කියන එක ඇත්තටම ඊතර වෙන්න පවුර මිසක් නතර වෙන්න තැන අපි ගොඩක් වෙලාවට කරන්නේ පවුර අරගෙන ඒක නතර වෙලාද නැද්ද? අපි පටිච්ච සමුප්පන්නයි කියලා අනේ ඇත්තක් කියලා ඒක බහැලාද නැද්ද? බහැලා. ඒ නිසා එතන ප්‍රවේශන් වෙන්න ඕන තැනක්. ඉතින් අපි අය ගොඩක් වෙලාවට ওই මඤ්ඤණාව තුල තමයි කටයුතු කරගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මඤ්ඤණාවේ ස්වභාවය, එහෙම නැත්නම් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ ටික, එහෙම නැත්නම් ඇසත් චක්කු සම්පස්සේ චක්කු විඤ්ඤාණයේ තියෙන ස්වභාවයෙන් අහුවෙලා ඉන්න විදිහ පිළිබඳව මේ කස්සක සූත්‍ර දේශනාවේ ධර්මකාරණාවක් පැහැදිලි කරන මම ඒක චුට්ටක් පැහැදිලි කරන්නම්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කර කර ඉන්න තැනට මාරයට හිතෙනවා මේ නිවන පිළිබඳ භික්ෂුන් වහන්සේලා එක්ක කතාවක් ඉන්නවා, කතාව උගන්වනවා, බණ අහනවා, මෙතනට මම යන්න ඕන. මාරයා හිතනවා මෙතනට මම යන්න ඕන. මෙහෙම හිතලා මාරයා මොකද්ද කරන්නේ? ගොවියෙක් වගේ වෙස්වලාගෙන නගුලකුත් කරේ තියාගෙන කෙවිතකුත් අතින් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට තන හනවලින් වතක් ඇඳගෙන, වස්ත්‍රයක් ඇඳගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන තැනට එනවා.
මෙතනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේකින් අහනවා ගොනුන් දැක්කද කියලා අහනවා හරක් දැක්කද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ අහන මෙතනින් හරක් ගියාද හරක් දැක්කද කියලා එතකොට බුදුරජාණන් වහන්සේ කියන පවිට තට ගොනුන්ගෙන් කවර වැඩක්ද කියලා අහනවා හරක්ගෙන් තට මොකක්ද කියලා අහනවා තියෙන වැඩි එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ශ්‍රමණය ඇස මගේමය මාර්යා කියන්නේ ඇස මගේමය රූපය මගේමය චක්කු සම්පස්සේ හා චක්කු විඤ්ඤාණයද මගේමය කොයි ගිහින් මාර්යාගෙන් මිදෙන්නද කියලා අහනවා එතකොට ඇහැ මගේ රූපයත් මගේ චක්කු විඤ්ඤාණයත් සම්පස්සයත් මගේ කනත් ශබ්දයත් සෝත විඤ්ඤාණයත් නාසයත් ගන්ධයත් ගාන විඤ්ඤාණයත් දිවත් රසයත් දිවා විඤ්ඤාණයත් කයත් පොට්ටබ්බයත් කාය විඤ්ඤාණයත් මනත් ධම්මත් මනෝ විඤ්ඤාණයත් මේ ඔක්කොම මගේ කියලා මාර්යා කියනවා. ඉතින් මේ ඔක්කොම මගේ නම් මගෙන් මිදෙන්න බෑ කියනවා. දැන් කල්පනා කරන්න මොකද්ද මේ කියන්නේ? දැන් අපි මොකද්ද මේක අරගෙන තියන්නේ? මම කියලානේ. දැන් අපි අරගෙන තියන්නේ මගේ ඇහැ, මට පේන රූපේනේ. මගේ චක්කු විඥානේ, මගේ චක්කු සම්පස්සේ. ඔතන ඉන්නකන් ඕකට කියනවා මාරයි. ඇහැ මාර ධර්ම. රූපය මාර ධර්ම. චක්කු විඥාන මාර. එහෙනම් ওই මගේ මගේ කියන තැන ඉන්නේ කවුද? මාරයා නෙවෙයිද? එහෙනම් දැන් අපි වාසයේ කවුරු එක්කද? ඔය මාර්යාගේ වසඟය. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ මොකද්ද? කොහෙන් මිදෙන්නද කියනකොට බුදුරජාණන් වහන්සේ මාර්යාට කියන පවිට ඇස තාගීමයි. ඇස තාගීමයි. රූපය තාගීමයි. චක්කු සම්පස්සය චක්කු විඥාණයද තාගීමයි. එවිට යම් තැනක ඇස නැද්ද? රූපේ නැද්ද? චක්කු සම්පස්සය නැද්ද? චක්කු විඤ්ඤාණය නැද්ද? එවිටේ හිතාගේ ගමනක් නැත. දැන් ඔය කියන්නේ ඇත්තටම අර ඇහැ නැති තැන, රූපේ නැති තැන, චක්කු විඤ්ඤාණය නැති තැන, චක්කු සම්පස්සය නැති තැන. මොකද්ද මේ නැති තැන? දැන් නැති තැන අවබෝධ කරන්න නම් පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙන්න ඕන. තොර නැති තැන කියලා කියන්නේ ඇයි? මේක හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන බව දකිනකොට අපි දන්නවා මේක යම් තැනක තියෙනවා නෙවෙයි. යමෙක් තුල සිද්ධ වෙනවා නෙවෙයි කියලා අපි දකිනකොට අපිට ඇහැ ඇති තැනක් හම්බ වෙන්නේ ඇහැ තියෙන තැනක් නෑ. රූපය තියෙන තැනක් නෑ. චක් විඥානේ තියෙන තැනක් නැත්තම් මාර්යාගේ ග්‍රහණයට අහු වෙනවද? මාර හෝ මාර ප්‍රඥප්තියක් එතන යෙදෙන්නේ අන්න මාරයට පේන්නේ නැති තැන. ඉතින් කන තම තාගේමය ওই ටික ඔක්කොම විස්තර කරනවානේ. ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොම උඹේමයි. ඒක නැති තැනක් ඇත්නම් එතන නැවත හම්බ වෙන්නේ නෑ නේද කියලා. එතකොට මාරය ආයි කියනවා මේ මාගේ යයි යමක් කියද්ද, යම් කෙනෙක් මා ගැත්තේ යයි කියද්ද, ඉඳින් නෙහිලහ නුබගේ සිතක් ඇත්නම් ශ්‍රමණේ මා කෙරෙන් නොමිදෙන්නේය. ඒ කියන්නේ මොකද්ද? මම යයි මගේ යයි යමෙක් ගන්නවා නම් ඒ තාක්කල් මාර්යාගෙන් ගැලවෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ඇහැ තියෙන තැනක් අරගන්නවා නම්, රූපය තියෙන තැනක් ගන්නවා නම්, ඒක සක්කාය දිට්ඨිය තුල ඉඳලා ගන්නවා නම් මාර්යාගෙන් ඒ තාක්කල් මිදෙන්න බෑ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා යමක් කියද්ද එය මාගේ නොවේ, යම් කෙනෙක් මා ගැත්තේ යයි කියද්ද මම ඔහුද නොවේමි. මම යයි හෝ මාගේ යයි කියලා කියනවා නම් ඒක නොවේයිමයි කියනවා. පවිට මෙසේ දනිව මාගිය මගත් නොදන්නේය. එයි දැන් මෙතන මොකද්ද මේ පෙන්වන්නේ? එහෙම කියනකොටම මාර්යා අතුරුදහන් වෙලා
මේ ඇහැ නැති තැන දකින්නකොට රූපේ නැති තැන දකින්නකොට චක්කු විඥානේ නැති තැන දකින්නකොට පුජ්ජල හෝ පුජ්ජල පඤ්ඤාප්තියක් යෙදෙන්නේ සත්ව හෝ සත්ව පඤ්ඤාප්තියක් යෙදෙන්නේ නැහැ. එතකොට තේරෙනවා ඇත්තටම මෙතන සත්වේ පුජ්ජලයේ ආත්මයක් ඉඳලාම නැති තැනකද නැද්ද මේක යම් තැනක සකස් වෙච්ච බවට පනවගෙන තියෙන්නේ. එහෙනම් එතනින් නික්මුණා කියලා කියන්නේ මමත්වය ඉවරයි. එතකොට පුජ්‍යලේ ඉඳලා නැති කරාද පුජ්‍යල වශයෙන් තිබුණු මේ අන්ධ දෘෂ්ටිය දෘෂ්ටි කාන්තාරයේ දෘෂ්ටි ග්‍රහණය නැති වුණාද? එහෙනම් ඒ දෘෂ්ටි ග්‍රහණය නැහැ කියලා කියන්නේ ලෝකයක් පැනවෙන්නේ ලෝකයක් පැනවෙන්නේ නැහැ කියලා කියන්නේ මෙතන කාටවත් පේන්නේ නැහැ. ඇයි ඒ? මේක යමෙක් ලබන දෙයක් නොවන නිසා. ඉතින් මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න ප්‍රතිපදාවෙන්ම මිසක් මායා පරාජය කළ හැකි වෙන ක්‍රමවේදයකින් මායා පරාජය කරන්න බෑ. එහෙනම් මායයට නොපෙනෙන තැන කොතනද? ඇහැ නැති තැන, රූපය නැති තැන, චක් විඥානය නැති තැන. එහෙනම් ඇහැ ඇති තැන අනිවාර්යයෙන්ම මාරද නැද්ද? රූපය ඇති තැන අනිවාර්යයෙන්ම මාරද නැද්ද? මාර. එහෙනම් අපි ගත්තම මේ අයෝනිසෝ මානසිකාරේ වැඩිපුරම කටයුතු කරලා තියෙන්නේ කවුරු එක්කද? මායයට. මම එක්ක කටයුතු කරනවා කියන්නේ කවුරු එක්කද කටයුතු කරන්නේ? මායය එක්කම. ඒ නිසා මායයට නොපෙනෙන තැන නම් ඇහැ හටගන්නේ නැති තැන, රූපය හටගන්නේ නැති තැන, චක්කු විඥානේ හටගන්නේ නැති තැන, චක්කු විඥා චක්කු සම්පස්සේ හටගන්නේ එහෙනම් චක් ඇහැ නැත්තම් තැනක් පනවන්න මොකද මේක යම් තැනක යම් කෙනෙක් තුල සිදු නොවන මෙන්න මෙවැනි පටිච්ච සමුප්පන්න ධර්මයක් බව දැක්කනම් අපිට මොකක් වෙනවද? ලෝකේ නිදහස් වීමම නැත්තම් අවිද්‍යාවේ දුර්වීම පටිච්ච සමුප්පාදේ නිරෝධය සාක්ෂාත් වෙනවා. ඉතින් මෙන්න මේ ධර්ම කාරණා ටික අපි තේරුම් ගත්තොතින් ඒ තෝරගන්න තැන ඉඳලා අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ප්‍රතිපදාවක් තුල හික්මෙන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා අපි කල්පනා කරගන්න ඕන මේ සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය දුරු කරන මාර්ගය තුල නැවත අපි මඤ්ඤණාවකටපත් වෙන්නේ නැතිව. ඒ කියන්නේ අපි මේ ඇහැ මෙන්න මේ විදිහයි, රූපය මේ විදිහයි, චක්කු විඤ්ඤාණය මේ විදිහයි, පටිච්ච සමුප්පන්නයි කියලා බලනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක මානසිකාරය. එතකොට මේ මානසිකාරය තුල කොටු වීම නෙවෙයි අපි කළ යුත්තේ කියන එක තේරුම් අරගෙන යෝනිසෝ මානසිකාරය නෙවෙයි ඔක අයෝනිසෝ මානසිකාරය බව අවබෝධ කරලා වචනෙන් කියන්න බැරි හැඟීමකින් ප්‍රකාශ කරන්න බැරි යම් තැනකින් ප්‍රකාශ කරන්න බැරි සීමා කරන්න බැරි මායිම් කරන්න බැරි මෙන්න මේ දර්ශන ඥානය කියන එක උපදව ගැනීම පිණිස කටයුතු කරගන්න ඕන. ඒ සඳහා මේ ධර්ම කාරණා කිහිපේ හේතු උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාධුනාදයක් පවත්තා. හැමදෙනාටම තිරුවන් සරණයි. යහපතක් වේවා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ